ආයු බොහෝ වේවා. සුභම සුභ නිදුක් නිරෝගී අලුත් අවුරුද්දක් වේවා. එයි අපේ ප්‍රාර්ථනාව. මෙවර නිකම්ම සුභ අලුත් අවුරුද්දක් කියනවට වඩා කවුරුත් උත්සාහ කළා, කවුරුත් සිදු කළා තවත් පදයක් දෙකක් වූ එකතු කරලා නිදුක් නිරෝගී සුවපතල සුවදායක සුබදායක අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන්නට. අප කාටත් වගේම අපේ මේ මාතෘ භූමියට වටිනා කාලයක් ඉදිරියක් ඉදිරි අනාගතයක් උදා වේවා කියලා මේ උදාවන අලුත් අවුරුද්දේ අප හැම විටම ප්‍රාර්ථනා කරන්නේ. ඒ විදිහට වෙනස් ආකාරයකින් ඉතිහාසයේ කවරදාකවත් සමරපු නැති ආකාරයකින් නමුත් සිරිතට විරිතට තැන දෙමින් ගෙදරට වෙලා පවුල හැමෝම එකතු වෙලා මතක හිටින අවුරුද්දක් අපි සැමරුවම්. ඒ සමරපු අවුරුද්දේ වෙනස මම හිතන්නේ කාට කාටත් ඇඟට පතට හොඳට දැනුණා කියලා මං හිතනවා. වෙනද ඇහෙන රතිඤ්ඤ හඬ වෙනුවට බොහෝ නිවෙස්වලින් ඇහුනේ පිරිත් හඬ. අපත් උණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේ සිට දිවයිනටම පිරිත් සජ්ජායනය කරමින් තමයි අලුත් අවුරුද්ද පිළිගත්තේ. ඒ ආශිර්වාදය ලබා ගනිමින් ඔබටත් ලබා දෙමින්. ඒ තමයි මේ අලුත් අවුරුද්දේ වෙනස. ඒ වගේම වෙනදට අපි සමරපු ආකාරයට නෙවෙයි සිරිත් විරිත් වලට පමණක් මුල් තැන දෙමින් ඒවා හැකි අවම ආකාරයෙන් ඉටු කරමින් ඒ උනත් පවුලේ අයකට එකතු පහදු වෙමින් තමයි මේ කටයුතු සිදු වුණේ. ඒ බොහොම චාම් සරල අලුත් අවුරුද්දක් වුණා. මම හිතන්නේ තව අවුරුදු ගණනාවකට කතා කරන්න දේ මේ අලුත් අවුරුද්ද එකතු කරගත්ත අපට පාඩම් රැසක් කියා දුන්න කියලායි අපිට නම් හිතෙන්නේ. එහෙම පිළිගත්තු අලුත් අවුරුද්ද රටට ඔබට බාර දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව බලනකොට විශේෂයෙන් රටේ නායකත්වය ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම ඊළඟට ඉන්න රටේ නායකයෝ මේ අය ජනතාවට දුන්නු පණිවිඩ මොනවාද, ජනතාවට සුභ පැතුවේ කොහොමද කියන එක අපි ඉස්සෙල්ලාම බලන්න සූදානම් වෙනවා අද දවසේ. ඉන් පස්සේ අපි තිබෙන තොරතුරු වෙත ගමන් කරමු මේ අවුරුදු දවසේ. අපි ඉස්සෙල්ලාම ජනාධිපතිවරයාගේ ඉඳලා රටේ ජනතාව වෙත දුන් සුභාශිංසන පණිවුඩය දෙස අවධානය යොමු කරමු. උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති, අග්‍රාමාත්‍ය, හිටපු විපක්ෂ නායකවරයා ඇතුළු ජනතා නියෝජිතින් කිහිප දෙනෙකු මෙලෙස සුභාශිංසන එක්කලා. දේශීය අසිනිමත් මහා සංස්කෘතික මංගල්‍ය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරිමින්ම නිරෝගීමත් කාල පරිච්ඡේදයක් වේවායි ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ අවුරුදු පණිවිඩයේ දැක්වෙන්නේ. රටට සහ ජාතියට එල්ලවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ස්වේච්ඡාවෙන් ඒකරාශී වන ජනතාවක් ලෙස මෙම උත්සව සමයේදී සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් රෝගකාරකයේ පැතිරියම වැළැක්වීමට කැපවෙනමින් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අවුරුදු පණිවිඩයේ දැක්වෙනවා. මෙවර අලුත් අවුරුද්දට සුබපතන්නට සිදුව තිබෙන්නේ ඉතා තීරණාත්මක අනුතුරක් අභිමුඛයේ හිඳිමින්. මෙම සෞඛ්‍යමය වාරණ හා නිර්දේශ මැදේ උද අලුත් අවුරුද්දේ අරුත නොනසා පවත්වා ගත හැකි බව විශ්වාස කරන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ දැක්වෙන්නේ. මීට පෙර අලුත් අවුරුද්ද යනු නැදැ හිත මුදුරන් හමුවන කෙලිසිනාවන්ගෙන් පිරී ඉතිරෙන චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන අසිරිමත් දිනයකි. නමුත් මෙවර එය සමාජ දුරස්ථභාවයේ ඉඳුරාම රැකිය යුතු දිනයකි. කෙසේ වෙතත් පවතින කටුක සමය නිමා කිරීම උදෙසා දිවි තෙවෙනකොට ඔබ අප වෙනුවෙන් වෙහෙසෙන සෞඛ්‍ය, ආරක්ෂක, මාධ්‍ය, අත්‍යවශ්‍ය සේවාවන්හි සියලු දෙනාට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරන අතර සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනා බවයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ දැක්වෙන්නේ. සමහර අභියෝගයන්ට අප මුහුණ දෙන්නේ ප්‍රාදේශීය වශයෙන්, සමහරෙක්ට රටක් වශයෙන්, තවත් සමහරෙක්ට කලාපීය වශයෙන්. එහෙත් මේ වසංගත අභියෝගයට අප මුහුණ දෙන්නේ මුළු මහත් ලෝකයක් වශයෙන්. එහෙයින් සියලු බෙහෙද පසකලා ලොව ඉදිරියේ ඇති මෙම අභියෝගයේ ජය ගැනීමට අප සියලු දෙනාම එකවන්ව මේ අලුත් අවුරුද්දේ අදිටන් කරගනිමු යන්නයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ දැක්වෙන්නේ. අලුත් අවුරුද්ද සැබවින්ම සුබවනු පිණිස බහුතර ජනතාවක් විසින් තමා එතෙක් වැළඳගෙන සිටි ජරාජීර්ණ ආකල්පවලින් මිදි නවකමනක් යාම පිණිස නව අපේක්ෂා, නව අදිෂ්ඨානයන් කුළුකන්වා ගැනීම අත්‍යවශ්‍යය. එසේම රටේ ජනතාවත් සැබෑ ජයග්‍රහණය කරා රැගෙන යන සහ නව සමාජයක් ගොඩනගන නව දේශපාලන ගමනක් වෙනුවෙන් පෙළකෙසීමට ජනතාව විසින් අභියෝග මත එළමෙන අලුත් අවුරුද්ද නව චවයක් කරා ගනු ඇති බව බලාපොරොත්තු වන බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ දැක්වෙන්නේ.
ඒ රටේ නායකත්වයේ දේශපාලන නායකත්වයේ අවුරුද්දට සුබපැතු හැටි ඔබට තුන් පණිවුඩය. කෙසේ වෙතත් අප සදහන් කළ යුතුම කාරණාවක් තියෙනවා. ගෙදරටම වෙලා අවුරුද්ද සැමරුවාට අප බොහෝ දෙනා ගෙදරට වත් යන්න විදිහක් නැතුව රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් මේ වෙලාවෙත් අපකැපවන ඒ නැකත් වෙලාවටත් අපකැප වෙමින් සිටි වෛද්‍ය රෝහල් කාර්ය මණ්ඩල ආරක්ෂක අංශවල අපේ නිලධාරී මහත්වරු රුණවරු ඊළඟට අනිකුත් සේවාවන්වල අත්‍යවශ්‍ය සේවාවන්වල යෙදුණු යෙදෙන සියලුම දෙනාව අපි විසින් මේ වෙලාවේ ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. ඒ සියලු දෙනාටම සුවිශේෂ ප්‍රතුමක් එක් කරන්නට ඕනේ. ඔබ රටක් සුවපත් කරන්නට, ඔබ ලෝකයක් සුවපත් කරන්නට වෙහෙසෙනවා. ඔබේ වෙහෙස වෙනුවෙන් ඔබට මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද සියලු ආකාරයේ සැප සම්පත් උතුරන අලුත් අවුරුද්දක් බවට පත්වෙන්නටම ඕනේ. නිදුක් නිරෝගී අලුත් අවුරුද්දක්ම වෙන්නට ඕනේ. අවුරුදු සුබපැතුම් මෙලෙසගෙන එමින් අපි සූදානම් වෙන්නේ පළමු විරාමයට ගමන් කරන්න. ඉන්පස්සේ සියත මෝනින් ෂෝ එකේ අද දවසට අදාළව ඊයේ දවස තුලින් අපට හමු වෙච්ච පුවත් වාර්තා වෙතත් අපි අවධානය යොමු කරමු. මේ ලෝකයක් වෙනස් කරපු කොරෝනා ලෝකෙටම බලපාලා තියෙන හැටි, ඒ පිළිබඳව අපේ ප්‍රවෘත්ති වාර්තාව ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයට අඩංගු වෙච්ච ප්‍රවෘත්ති වාර්තාව අප සතුව තියෙනවා. අප දැන් සූදානම් මේ ඔබ වෙත ඉදිරිපත් කරන්න. මෙහි තිබෙන ඇතම් තොරතුරු යම් ආකාරකින් යවත් කාලින වෙලා තිබෙනට පුළුවන්. කෙසේ වෙතත් අපි ඉස්සෙල්ලා බලලිමු මේ වාර්තාව. හොප්කින්ස් විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ නව කොරෝනා වෛරසය පිළිබඳව පළ කර ඇති තිරස් ප්‍රස්ථාරයට අනුව මෙරට කොරෝනා වෛරසය පැතිරී යාම මේ වන විට අඩු වෙමින් පවතින බව මෙලෙසේම වෙබ් අඩවිය පෙන්වා දෙනවා. මෙවන විට COVID-19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදනයෙන් මෙරට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාවද 56ක් ලෙස ඉහළ ගොස් ඇති බව ඊයේ දින වන විට වාර්තා වුණා. ඒ අනුව මෙවන විට ආසාදිතින් 4ක් වැඩි පිරිසක් පූර්ණ සුවය ලබා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව ආසාදිතින් 147 දෙනෙකු මෙවන විට දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලය විසින් නිකුත් කළ වීඩියෝ පටයක නව කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලයෙකු තම අත්දැකීම විස්තර කර තිබුණේ මේ ආකාරයෙන්. මම සංචාරක කණ්ඩායමක් සමග සංචාරය කරමින් සිටින්දි මට හෙම්බිසාවක් හැදුණා. මම දැනගෙන හිටියා COVID-19 වල මූලික ලක්ෂණයක් හෙම්බිසාව කියන්නේ. ඒ නිසා මම ස්වයන් නිරෝධායනයට ලක්වන නිවසේදී ඉන්පසු PHI මහත්තයා ගෙදරට පැමිණලා මාව රෝහල් ගත කරා. මම ඒ අවස්ථාවේදී දැනගත්තා COVID-19 ආසාදිතෙක් කියලා. ඒ වෙලාවේදී මගේ හිතට පොඩි චකිතයක් ඇති වුණා. රෝහලේදී මට ලබා දිය යුතු ඉහළම ප්‍රතිකාර ලබා දුන් නිසා දින 9ක් ඇතුළත මම නිරෝගී පුද්ගලයෙක් බවට පත් වුණා. ඉන්පසු මම ගෙදරට පැමිණලා තවත් දවස් 14ක් නිරෝධායනයටපත් වෙලා දැන් අවසන් වෙලා සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට මම ජීවත් වෙනවා. මේ අතර පසුගියදා බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචිව සිට පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලින් සිව් දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග එම පුද්ගලින් සිව් දෙනා ඇසුරු කළ බව කියන බේරුවල පන්නිල ප්‍රදේශයේම පුද්ගලින් 14 දෙනෙකු අද PCR පරීක්ෂණයකට යොමු කළා. අද දින අපේ කළුතර මහරෝහලේ වෛද්‍යකාර මණ්ඩලයේ හෙදකාර මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සහයෝගය ඇතිව කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නමුත් රෝග වාහකයන් යා ඉතා සැක කටයුතු ලෙස හැසිරෙන පුද්ගලයන් 14 දෙනෙකුගේ ජෛවපටල සාම්පල ලබාගෙන MRI එකට අපි ඒක පරීක්ෂණ කිරීම සඳහා යවනු ලැබුවා. ඊට අමතරව අපිට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශය තුල මේ වන විට දිස්ත්‍රික්කයේ මුළු දිස්ත්‍රික්කයේ තුලින් වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාවෙන් 153% ප්‍රතිශතයක් දක්වා ඉහළ නැග තිබෙනවා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයතුලින් වාර්තා වන රෝගීන් ගණන මීට සතියකට පෙර එම ප්‍රතිශතය තිබුණේ 146% ප්‍රතිශතයක්. දැනට සතියකට පසු එය ඉහළ යාමක් පෙන්නුම් කරනවා. එම නිසා අපි කමියුනිටි ස්ක්‍රීනින්, ඒ කියන්නේ අපි සමාජය තුළට ගොස් ගෙවල් වලට ගොස් කරන මෙම ජෛව පටල සාම්පල ලබා ගැනීම දිකටම සිදු කරනවා. එමෙන්ම ජායල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමු වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලින් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලින් 32 දෙනෙකු ඔලුවිල් නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. මේ අතර නව කොරෝනා වෛරසය වැළඳි තවත් කාන්තාවක ඊයේ රාත්‍රියේ වරකාපොළ නියදුරු පොළ ප්‍රදේශයෙන් හමුව තිබෙනවා. මෙම කාන්තාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පවිත්‍රතා සේවිකාවක ලෙස කටයුතු කර ඇති අතර ඇය සමග සිටි සීදුව ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාව
ජනතාවකගෙන් මෙම රෝගය වැළඳී ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඊයේ දින ඇති වූ සංකූලතා හේතුවෙන් කෑගල්ල මහරෝහල වෙත යොමු කළ අතර එහිදී ලබාගත් සාම්පල මගින් මෑයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඊයේ රාත්‍රියේම එම කාන්තාව අංගොඩ ජෝතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කළා. ඒ අනුව අද දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඇය ජීවත් වූ නිවස සහ තවත් ඥාති නිවසක් නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. අද ඇවිල්ලා 13 වෙනිදානේ. ඒකට ලබන 27 වෙනිදා වෙනකම් ඔයගොල්ලන්ට කොහොමවත් යන්න බෑ, ගෙදරට නම් ඉන්න ඕන. මොන හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඕන කෙනෙකුට ළඟින් ගිරන් තියලා යන්න කියන්න. ඉලිපහලට යන්න බෑ. මෙයා එක්කන් ගියා කෑගල රෝහලට ටෙස්ට් එකක් කරන්න. එතනදී හවස වෙනකොට අපිට වාර්තා වුණා මේක කොරෝනා පොසිටිව් රෝගියෙක් කියලා. එයාත් එක්ක සම්බන්ධ වෙච්ච කට්ටිය සියලුම දෙනා අපි මේ දවස්වල මේ දිනවල හොයාගෙන යනවා. ඒ කට්ටිය ඔක්කොම සම්පූර්ණම කට්ටිය අපි ක්වොරන්ටයින් කරනවා. මේ අතර ජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC ටරන්ටෝ නෞකාවේ රාජකාරී සිදු කරමින් සිටි නාවිකයෙකු හට නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්눔 කිරීම හේතුවෙන් ඉදිරි වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ඒමට නාවික හමුදාව අද අලුයම කටයුතු කළා. මේ අතර දින 21කට වසා දැමුණු ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුවයන් පිරිසක් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පට නිකුත් කරමින් තමන්ව කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කරනවා. මම සාවිත්‍රිබායි ෆූලේ පුණේ යුනිවර්සිටි එකේ දැනට MA හදාරමින් ඉන්නවා. ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිරිනමන ICCR ස්කෝලර්ෂිප් ලාභින් වශයෙන් තමයි අපි ඉන්දියාවට ආවේ. මම ඉන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ. දැනට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යා ලේඛනයේ උඩමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය. අද වෙනකොට 1895ක් විදිහට සටහන් වෙලා තියෙනවා මරණ 127කුත් එක්ක. ඉතින් අපේ අම්මලා තාත්තලා ඇත්තටම ගොඩක් බයෙන් ඉන්නේ ගෙදර. මොකද මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම කවුරුත් අපිට කිසිම දැනුම් දීමක් කරලා නැහැ. අපිට හෙම්බිරිස්සාවක් හැදුනොත් කොහෙද යන්න ඕනේ කියලා. ඉතින් අතිගරු ජනාධිපතිතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමතියි අපිට ඉන්දියාවේ තවදුරටත් රැඳී සිටීම අවදානම් නිසා බොහොම ඉක්මනින් අපිව ලංකාවට ගෙන්න ගන්න කියලා. මෙහි මාත් එක්ක සිසුන් 56 දෙනෙක් ඉගෙනම ලබනවා. අපි මේ සම්බන්ධව මුල ඉඳලම අපේ ඉන්දියන් හයි කමිෂන් එක දැනුවත් කරා. ඒ වුණාට කිසිම සතුටුදායක ආරංචියක් අපිට හම්බුනේ නැහැ. අපි ඔවුන්ට අපේ සියලුම ඉස්සරහ තැවලයි තියෙන්නේ. මේ වගේ බරපතල අවස්ථාවක් අපි දැනුවත් කරන්න කැමති අපේ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු ඉහළ නිලධාරීන්ව අපිව හැකිතාක් ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්ව ගන්න. මේ අතර ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ ලවුලි ප්‍රොෆෙෂනල් යුනිවර්සිටි හි ඉගෙනුම ලබන ඉන්දියානු සිසුවියකට නව කොරෝනා වෛරසය වැළඳී තිබීම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුවියන් මේවන විට දැඩි බිහිතියකට පත්ව තිබෙන බව සියත ප්‍රවෘත්තිංශය වෙත ප්‍රකාශ කළා. මෙහි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 110ක් පමණ ඉන්නවා. ඇත්තටම අපි මේවන විට ගොඩක් අවදානම් තත්ත්වයක ඉන්නේ. මොකද ඊයේ වන විට අපේ යුනිවර්සිටි එකේ නිවාසිකාගාරය තුල සිටම හමු වුණා කොවිඩ් ආසාදිත සිසුවියක්. ඒ තත්ත්වය තුල අපි අපේ දෙමාපියන් පවා ගොඩක් බයෙන් ජීවත් වෙන්නේ. දැනටත් අපිට කිසිම සෞඛ්‍යමය පහසුකමක් නැහැ. යාළ අපිව අඩමුතරමේ පරීක්ෂාවකටවත් ලක් කරේ නැහැ. ඉතින් අපිට කියන්න දන්නේ නැහැ අපිට ඒ රෝගේ වැළඳිලා තියෙනවද කියලා. ඉතින් අපි ඉන්නේ හරිම අවදානම් තත්ත්වයක. තව ඒ කෙනාගෙන් ආසාදනය වෙච්ච සිසුවියන් අනිවාර්යයෙන්ම ඇති. එම නිසා අපිත් ගොඩක් අවදානමකට ඉස්සරහට හිටියොත් මේ නිවාසිකාගාරයේ තුල අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි ගරු අගමැතිතුමාගෙන්, ජනාධිපතිතුමාගෙන් සහ ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලා සිටින්නේ කිතාක් ඉක්මනින් අපේ මව්බිමට ගෙන්වා ගන්න කියලා. කොරෝනා වෛරස් පොසිටිව් ඉන්දියානු සිසුවියක් සොයාගෙන තියෙනවා. මේ අවස්ථාව වෙනකොට අපි ගොඩක් අනාරක්ෂිතයි. මේ වෙනකොටත් අපේ කැම්පස් එකේ ඉන්න ඉහළ ඉන්න බලධාරීන් අපිට කියන්නේ everything under control කියලා. නමුත් අපිට තේරෙනවා ඒක එහෙම නෙමෙයි කියලා. ඒකයි අපි මේ ආයතනාත්මකව කතා කරන්නේ. අපි ගොඩක් අසරණ වෙලා බැරි මතන තමයි අපි ඕගොල්ලෝ මේ විදිහට දැනුවත් කරන්න හිතුවේ. පුළුවන් තරම් ඉක්මනින් ලංකාවේ රජයෙන් ගන්න ඕනම ක්‍රියාමාර්ගයකට යටත්ව අපි ලංකාවේ නිරෝධායන කටයුතු වල සහභාගී වෙන්න සූදානම්. පුළුවන් තරම් ඉක්මනින් අපිව ලංකාවට ගෙන්න ගන්න කියන ආයතනය තමයි අපි මේකෙන් කරන්නේ. ඔවුන් මාධ්‍ය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම වීඩියෝ පටි අප මාධ්‍යයෙන් මේ විදිහට රටට මුදා හරින්නේ මේ පිළිබඳව අදාළ පාර්ශ්ව වෙත එහි අවධානයට යොමු කිරීමේ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් සිසුවියන් සිටින තත්වය, ඔවුන්ට තිබෙන බිහිතිය පිළිබඳව අපට හොඳින්ම පැහැදිලි වුණා. එයාගේ මුහුණු නොපෙනුනාට ඒ හඬවල් තුළින්ම ඇහෙනවා ඒ බය සැක සංකාව පිළිබඳව. කෙසේ වෙතත් ඉන්දියාව සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරලා මේ වෙන විටත් පවතින වගේම නරේන්ද්‍ර මෝදි අග්‍රමාත්‍යවරයා අද දිනේ මායතන විශේෂ ප්‍රකාශයක් කරන්නටත් සූදානම් කිනිනවා. කෙසේ වෙතත්
ශ්‍රීලංකා රාජ්‍ය විටින් විට ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගන්නට අවශ්‍ය විධිවිධාන යොදමිනුයි ඉන්නේ. අප විශ්වාස කරනවා එහෙම වාතාවරණයක විශේෂයෙන්ම නාවික යාත්‍රාවල සිටි එක් ශ්‍රී ලාංකිකයෙකු පවා මුදා ගන්නට සමත් වුණු රජයක් විදියට, ඒ වෙතත් අවධානය යොමු කළ රජයක් විදියට, වෙනත් යාත්‍රාවල සිටි විදේශිකයන්ටත් කණ්ඩ බොන්න ටික සපයපු රටක් විදියට රටේ නායකයා විදියට ජනාධිපතිතුමා, ග්‍රාමාත්‍යතුමා ඇතුළු අදාළ අයගේ අවධානය මේ ශ්‍රී ලාංකීය සිසුවියන් වෙත යොමු වේවි කියන එක, විශේෂයෙන් මේ පවුල්වල අය දෙමව්පියෝ මේ වෙලාවේ දැඩි තැතිගැන්මකින් රට සිටින බව අප දන්නවා. අප යුතුකමක් විදිහට, මාධ්‍යයක් විදිහට අපට කළ හැකි කාර්යභාරය තමයි මේ පිළිබඳව මෙලෙස රට දැනුවත් කිරීම සහ දාලාංශ දැනුවත් කිරීම. ඒ නිසා අප බලාපොරොත්තු වෙනවා සුබවාදී තත්ත්වයක් ඉදිරියේදී උදා වේවි කියලා. ඒ සමගම අපි අවධානය යොමු කළොත් මේ වන විට ලෝකේ වාතාවරණය මේ කොවිඩ් වසංගතය හමුවේ කොරෝනා වෛරසයට ගොදුරු වූ පිරිස වර්ල්ඩ්මීට වෙබ්අඩවිය වාර්තා කරන හැටියට 19,23,769ක්, එකනේ 120ට ආසන්න වෙමින් තිබෙනවා. එවගේම මියගිය සංඛ්‍යාව 119,598ක්, ඒකත් 120,000ට ආසන්න වෙමින් තිබෙනවා. මේ ගණන් මෙනුන් ඉහළ යන වැඩිම දායකත්වය මේ වන විට සපයා දෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඊළඟට සුව අතට හැරුණු පිරිස 6,43,922ක් දක්වා වර්ධනය වෙනවා. එය තමයි යම් සැලසුම් සිසුමක් කළන්ට පුළුවන් කාරණාව. ඇමරිකාව මුහුණ දී තිබෙන තත්ත්වය හමුවේ ඔවුන් අධිවසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න පවා ඔවුන්ට සිදු වෙලා තිබෙනවා ශීඝ්‍ර වර්ධනයක්. ඒ වගේම චීනයෙන් අපට ලැබෙන ආරංචි වලින් කියවෙන්නේ චීනය නැවත අනතුරු ඇඟවීමක් තමන්ගේ රටවැසියන්ට සිදු කොට තිබෙනවා. නැවත වතාවක් මේ වෛරස් තත්ත්වය පැතිරීමේ යම් අවධානමක් දකින නිසා, තිබෙන නිසා ඒ වෙත අවධානය දෙමින් කටයුතු කරන්නට කියන එක. ඒ වගේම අපට දකින්නට ලැබිච්ච තවත් පුවත් වාර්තාව තමයි අද දිනේ දැන් පුවත්පත් මුද්‍රණය වීම හෝ පුවත්පත් පුවත්පත් විදිහට අපට ඉදිරිපත් නොවුනාට අප දකිනවා ඒ පුවත්පත්වල දිනමින අද මෞබිම මේ ආදී පුවත්පත්වල වෙබ් අඩවි තුල විවිධ වාර්තාකරණයන් අපට මුණ ගැසෙනවා. ඒවායේ පැහැදිලිව සඳහන් වෙන කාරණාවක් තියෙනවා. මේ වනසත්ව වෙළඳාම මේ ගෝලීයව සිදුවන වනසත්ව වෙළඳාම වහාම නවත්වන්න කියලා එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව කටයුතු ප්‍රධානි එලිසබෙත් මරුම විසින් කරන ලද යෝජනාවක් ඉල්ලා සිටීමක් අපට කියවන්නට ලැබුණා. ඊටාත්ම සුවිශේෂ වැදගත්කමක් ගන්නා බව තමයි අප කාගේ අදහස. මොකද වනසත්ව වෙළඳාම ලෝකයේම ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි බවට දැන් හඳුනාගෙන තිබෙනවා. අපි මතක යනවා චීනයේ වුහාන් වලට අපිට මතකයි මේ කොරෝනා වෛරස තත්ත්වය පිළිබඳව ආරම්භක ප්‍රවෘත්ති අපිට ලැබෙනකොට චීනයේ වුහාන් වල මේ වනසත්ව වෙළඳාම සිදු කරන වෙළඳපළක් තුලින් මේ වෛරසයේ ව්‍යාප්තය ආරම්භ වූ බව තමයි මුලින් කියවුණු කාරණාව බවට පත් වුණේ. පස්සේ යම් විවිධ කාරණා ඒට එක්කාසු වාට. ඒ නිසා ජනතාව, ලෝකයේ ජනතාව ප්‍රශ්න කරන්න පටන් ගත්ත මෙතරම් ආර්ථික වශයෙන් දියුණු චීනය තිබෙන්නේ ගෝත්‍රික තත්ත්වයකද මේ ආහාර පාන ගැනීම අතින් කියන එක කිසිවෙතත් චීනයේ පමණක් නෙවෙයි, තවත් බොහෝ රටවල මේ වනසත්ව ආහාරයට, වනසතුන් ආහාරයට ගැනීම වෙළඳම් කිරීම ප්‍රබල ලෙස සිදුවෙනවා. ඒ සියල්ලට අදාළව තමයි මේ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කොට තිබෙන්නේ. අප සූදානම් වෙනවා තවත් විරාමයක් කරා මේ අතරේ ගමන් කරන්නට. තවත් වාර්තා කීපයක් තිබෙනවා ඔබට ඉදිරිපත් කරන්න. ඒ සමග අපි මේ අවුරුද්ද යලිත් හමු වෙමු. අලුත් අවුරුදු සමය වුණාට අපිට රටේ පවතින තත්ත්වයන්ට කරු කරමින් තමයි කටයුතු කරන්න වෙන්නේ. රටේ පුරවැසියන් විදිහට සෑම දිනාටම පොලිසියට සුදුනා විශේෂයෙන් ඊයේ පස්වරු 6 සිට අද උදෑසන 6 දක්වා ඒ නිසා විශේෂ වැඩපිළිවෙලක් සූදානම් කරන්න, විශේෂ මෙහෙයුමක් දියත් කරන්නටත්, මොකද මේ අවුරුදු සමය තුළ කෙතරම් අවවාද කළත්, කෙතරම් දැනුම්වත් කිරීම සිදු කළත් සමාලාට පරණ පුරුද්දට හැසිරෙන උත්සාහ කරන පිරිසකුත් ඉන්න නිසා ඒ විදිහටම අවුරුදු කන්න බලාපොරොත්තු වෙන පිරිසකුත් ඉන්න බව පොලිසියටත් දැනගන්නට ලැබීමත් එක්කම ඇතන බොහෝ ප්‍රදේශවල පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වූ බව අපට දැනගන්න ලැබෙනවා. අද දිනේදී අපට දකින්නට දැනගන්නට ලැබීවි ඒවයි ප්‍රතිඵල කුමන ආකාරයෙන් සිදු වුණාද කියන එක. හැබැයි කෙසේ වෙතත් මේ විවිධ වංචනික ක්‍රියා පිළිබඳව අත්‍යවශ්‍ය සේවා අවසරපත් අවභාවිත කිරීම, මේ ආදී විවිධ වංචනික ක්‍රියා පිළිබඳ වාර්තාත් අපට මුණ ගැසෙනවා. මම හිතන්නේ නිෂ්පාදකතුමා අපට ප්‍රවෘත්ති ප්‍රකාශය වැනි වාර්තාවක් තිබෙනවා නම් දැන් ඉදිරිපත් කරાવી. මේ අප ඉල්ලීමක් විදියට ඉදිරිපත් කරන කාරණාවක්,
මේ අවස්ථාව අප හැමෝම අවබෝධයෙන් කටයුතු කළ යුතු අවස්ථාවක්. දැන් මේ විදියට කීප කීප දෙනෙක් මේ අවසර පත්‍ර අවභාවිත කරන්නට කටයුතු කළොතින් ඊළඟට ගන්න වෙන අවසන් ක්‍රියාමාර්ගය අපට පෙනී යන ආකාරයට මෙලෙස අවසරපත් පවා නිකුත් නොකර ඉන්නටම සිදු වේවි. අතිශය අත්‍යවශ්‍ය කාරණාවකට හැරෙන ඒ මුනොත් බොහෝ දෙනෙක් දැඩි අපහසුතාවයට පත්වන නිසා ඔබින් කරන ඉතාම කරුණික ඉල්ලීමක්. එහෙම හිතනවනම් වහා මේ සිතුවිල්ලෙන් මෙදෙන්න මේ වෙලාවේ රටක් විදිහට අප කටයුතු කළ යුත්තේ පටු අරමුණු වලදී වල නොවේ කියන එක අප සූදානම් මේ පිළිබඳ පුවත් වාර්තාවක් තිබෙනවා. එය දැන් ඔබට ඉදිරිපත් කරන්න. මත්සින් අලෙවි කිරීම සඳහා ලබාගත් අත්‍යවශ්‍ය සේවා බලපත්‍රය අවභාවිත කරමින් හෙරොයින් ගංජා සහ බීඩි අලෙවි කළ පුද්ගලින් සිව් දෙනෙක් වාත්තුව හබරලගහනන්ද ප්‍රදේශයේදී පානතුර කොට්ටාස නීතිය බලගැන්වීමේ ඒකකය අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලින් මත්ද්‍රව්‍ය වැඩිමිලට අලෙවි කර ඇති බවට අනාවරණය වී ඇති අතර සැකකරුවන් වාත්තුව වේරගම මැලේකම යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර තිරිඟුපිටි ප්‍රවාහනය කිරීම සඳහා ලබාගත් අත්‍යවශ්‍ය සේවා බලපත්‍රය භාවිත කරමින් ත්‍රිකුණමලේ සිට කිලිනොච්චිය දක්වා සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් වවුනියව ප්‍රදේශයේදී පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. ලොරි රථයේ රියදුරද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිමෙන්ති උර 450ක් පොලිස් බහරයට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ විවිධ ක්‍රම උපයෝගී කරගනිමින් නිවෙස්වලට ඇතුළු වී භාණ්ඩ සොරාගත් පුද්ගලින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොද්දල පොලිසිය සමත් වුණා. මෙහිදී සැකකරුවන් සතුව තිබී සොරාගත් රුපියල් ලක්ෂ 5ක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ එය උල්ලංඝනය කරමින් මාර්ගයේ ගමන් කළ පුද්ගලින් 22 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට බලංගොඩ පොලිසිය සමත්ව තිබෙනවා. මෙහිදී වාහන 14ක්ද පොලිස් භාරයට ගනු ලැබුවා. මේ අතර හෝමාගම පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී හැඳුනුම් පත පමණක් භාවිත කරමින් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව පුද්ගලින් 7 දෙනෙක් සමග වෑන් රථයකින් මැදවච්චේට යමින් සිටියදී අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලින් 7 දෙනා සෞඛ්‍ය අංශ වෙත බහර දීමෙන් අනතුරුව අදාළ පොලිස් කොස්තාපල්වරයා පදිංචිව සිටින මැදවච්චේ ප්‍රදේශයේ ඔහුගේ නිවසේ ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළා. ඇඳිරි නීතිය කඩකරමින් ගමන්ගත් පුද්ගලින් 48 දෙනෙක් මිහින්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 26ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර පොලිස් මාර්ග බාධක අසල අදත් වාහන සහ පුද්ගලින් සෝදිසි කිරීම සිදු කළා. ඔක තමයි මේ ඊයේ පුවත්තාර්තාවේ අඩංගු වෙච්ච කරුණු. ඒ අතරේ ඔයට කාරණාවට එකාසු විය යුතු යම් කාරණාත් තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. එකක් තමයි මේ පොලිස් නිලධාරී මහතුරෙක් මේ පිළිබඳව අපි උදෑසන වැඩසටහනේ තියෙන දවසෙත් තොරතුරු ඉදිරිපත් කළා. ඔය පුවත්තාර්තාවේ තිබුණු මේ ප්‍රවාහන පිරිසක් ප්‍රවාහනය කළ හුඹගම පොලිසියට අනුක්ත සේවය කළ නිලධාරීවරයා පිළිබඳව. ඒ වගේම ඉන්දියානු ක්‍රමයට දඬුවම් දෙන්න ගිහිල්ලා වැඩතහනමට ලක් වූ නිලධාරීන් දෙදෙනෙකු පිළිබඳවත් අප යම් යම් මාධ්‍යවල තොරතුරු සංසරණය වනවා දකින්නට ලැබුණා. තරුණයෝ කීප දෙනෙක් ඇඳිරි නීති වේලාවේදී මාර්ගයේ ගමන් කිරීම නිසා ඔවුන් අල්ලගෙන දෙයක් මාරු කරලා කන්දක අල්ලගෙන ගමන් කරන්න කියලා ඔවුන්ට වෙනස් විදිහක දඬුවමක් ඉන්දියානු ක්‍රමයේ දඬුවමක් ලබා දෙන්න ගිහිල්ලා එහෙම නීතියක් එහෙම දඬුවමක් පොලිසිය කිසිසේත් අනුමත කළ නැති වෙලාවක අත්නොමතික විදිහට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ වැඩතහනමට ලක්වීම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මේ අතරේ හිටපු අමාත්‍යවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන තවමත් මාධ්‍ය වෙන මන්ත්‍රි නිවාසයේ රැඳී සිටින රංජන් රාමනායක මැතිතුමා සමාජ මාධ්‍ය වෙත යම් වීඩියෝ පටයක් ඊයේ දවසේ මුදා හරිනු ලැබුවා. දැඩි චෝදනාවක් එල්ල කරමින් ආරක්ෂක අංශවලටත් රජයටත් දැඩි චෝදනාවක් එල්ල කරමින් මම ඉස්සලම එතුමා මොකද්ද කිව්වේ කියලා අපි බලලෙමු. නැවත වතාවක් ජනතාව වෙනුවෙන් හිරේට යන්න වෙලා තියෙනවා කියලා හිතනවා. එළියේ ඉන්නවා පොලිසියෙන් ඇවිල්ලා මාව අල්ලන්න. ඔහුගේ ටිකේ මම හාල් බෙදුවා. එතින් නමුත් ආණ්ඩුව කියනවා මම නීති විරෝධී වැඩ කරනවාලු රාජකාරියට බාධා කරනවා කියලා මාව නැවත වරක් අල්ලන්න යනවා. පොලිසිය ඇවිල්ලා ඉන්නවා එළි. ඉතින් කමන්නේ හොරකම් කළා මරකම් කළා නෙමෙයි. හාල් බෙදලා සහනාධාර දීලා. මේ දිනවා හාල් මෙහිදී මේ බෙදන්න තමයි ගියේ. ඉතින් හාල් බෙදීම වරදක්ලු. අපේ ඩ්‍රයිවර් කෙනෙක් ආව මෙතනට. එයාට කර්ෆ්‍යු පාස් එකක් තිබුණා. කිසි අවුලක් මාත් නීති ගරුකෝ නීතියට ගරු කරමින් තමයි හැමතැනම කියලා බෙදුවේ. දැන් එයාව චෙක් කරලා තිබුණා
මේ යටනේ කොරෝනා තියෙනවද කියලා රයිවට කොරෝනා නැහැ. එයා ගේට්ටුවෙන් එද්දී යම් වාදයක් ඇති වුණා. එහෙනම් නැවත සමුන. එහෙනම් අපි යමු කට්ටියවිල්ල ඉන්නවම අවගන්න. නැවත සිරගෙට. හාල් බෙදු වර්ධන නැවත සිරගෙට යනවා. ජය වේවා ජනතාවට. දැන් මේකේ මේකේ කොරෝනා තිබුණා නෑ සර්. මේක මේක සර් ඉස්සරහට මගේ මාස්ක් එක දාගෙන යන්න. අනේ මල්ලි මාස්ක් එක ගන්නවා. මාස්ක් එක ගන්න. ග්ලව්ස් දාගන්න. ග්ලව්ස් දාන්න. එහෙනම් ඇතුළට දාන්නම තමයි යන්නේ. නැවත සිරගෙට වගේම නැවත සමාජ මාධ්‍යට වීඩියෝ පටයක්. එතුමා බොහොම විශ්වාසයෙන් කියනවා හමු වෙන්න ආපු කෙනාට කොරෝනා නැහැ. හැබැයි එතුමා ගෙන යන්නට ආපු වාහනේ කොරෝනාද කියලා එතුමාට සැකයි. ඔක තමයි අපි දකින තත්ත්වය. ඒ වගේම මේ සහල් බෙදීම ඉතාමත් මගේ කරන්න ඕනේ කාරණාවක්. එතුමා ජනතාවට යම් සේවයක් කරන්නට දරු උත්සාහය හොරකම් කළ නැහැ, මැරකම් කළ නැහැ කියලා තමයි එතුමා පැහැදිලිව සඳහන් කරන්නේ. නමුත් එතුමාව මෙලෙස අත්අඩංගුවට ගන්නට හේතු වූ කාරණාව පිළිබඳව අපට දකින්නට ලැබුණා තොරතුරු මාධ්‍ය ඔස්සේ වාර්තා කරනවා. ඒවායේ නම් පෙනෙන්නට තිබුණේ දැඩි ලෙස ආරක්ෂක අංශ නිලධාරීන්ට පරුෂ වචනයෙන් පවා බැන තර්ජනය කරන ආකාරයක් වගේම සඳහන් කරන්නට වුණේ ඒ ආවේ තමන්ගේ භෞත චිකිත්සකවරයා විදිහටත් තමයි සඳහන් කරේ. ඌට කිසිම අවසරයකින් තොරව තමයි හොයවිලා තියෙන. ඒ වගේම තමයි මේ ඒ ආවය කියන පුද්ගලයාත් මාධ්‍යවල මන්ත්‍රී නිවාස පරිසරයට ඇතුළු වීමට උත්සාහ දරීමේදී ඔහුව පොලිසිය නවතා ගන්නට හේතුව ඔහු දිස්ත්‍රික් අතර උවමාරු වෙච්ච පුද්ගලෙක්. එතකොට දුර සිට පැමිණි පුද්ගලෙක් කොළඹට පැමිණලා පිළියන්දල ප්‍රදේශයට මේ මාධ්‍යවල නිවාස සංකීර්ණයට මන්ත්‍රී නිවාසවලට ආවා කියලා. ඒ කියන්නේ එයත් මේ අවස්ථාවේ හැටියට මේ දිස්ත්‍රික් අතර ගමනාගමනය කිරීම සම්පූර්ණ නවතා ඇති මොහොතක එලෙස කටයුතු කිරීම නීතියට පටහැනි කාරණාවක් කියන එකත් අපි අවධාරණය කරන්න ඕනේ. කිසි වෙතත් නීතිමය කාරණා වලින් කුමක්ද සිදුවන්නේ කියන එක අපි ඉදිරියේදී බලමු. ඊයේ රාත්‍රිය වෙන පිටත් රංජිත් රාමනායක මහතා මිරිහාන පොලිසිය භාරයේ පසු බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. ඔය අතරේ රජය මගින් උපරිම ආකාරයකින් එළවලු තුග මිලදී ගනිමින් ජනතාවට එළවලු අඩුපාඩුවකින් තොරව සපයන්නට අවශ්‍ය වැඩපිළිවෙළ දියත් කරන බවට අපට තොරතුරු ලැබෙනවා. මේ වන විටම කිලෝ 10 කට ආසන්න ප්‍රමාණයක් රජය විසින් මිලදීගෙන ඇති බව, විශේෂයෙන් මාතලේ ඒ වගේම නුවර එළිය ප්‍රදේශවලින් මෙලෙස එළවලු තොග මිලදී ගනිමින් සිටින බව, ඒ සම්බන්ධවත් පුවත් වාර්තාවක් තිබෙනවා. අප එයත් දැන් අරමු. සිංහල දෙමළ අලුත් අවුරුදු සහ පාස්කු සමය තුළ පාරිභෝගික ජනතාවට එළවලු සහ පළතුරු හිඟයකින් තොරව බෙදා හැරීමේ අරමුණින් විශේෂයෙන්ම නුවරඑළිය සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් රටපුරා එළවලු හා පළතුරු අස්වැන්න මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් රාජ්‍ය විසින් ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ සඳහා අවශ්‍ය අරමුදල් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනටමත් නිදහස් කර ඇති අතර ආර්ථික මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එළවලු මිලදී ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබුණු සියලුම එළවලු තොග දිනය තුළම මිලදීගත් අතර ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට රටපුරා බෙදා හැරීමට කටයුතු කළ බවයි ජනාධිපති කාර්යසාධක බලකාය පවසන්නේ. මේ වන විටත් දිස්ත්‍රික්ක 15ක් කේන්ද්‍ර කරගනිමින් රජය විසින් කිලෝග්‍රෑම් 9,04,010 පමණ ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලදීගෙන තිබෙනවා. නුවරඑළියෙන් පමණක් එළවලු කිලෝග්‍රෑම් 317,396 ප්‍රමාණයක් මෙන්ම දඹුල්ල සහ තමුත්තේගමින් එළවලු කිලෝග්‍රෑම් 586,614 ප්‍රමාණයක් මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා. රට ව්‍යසනයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේදී එම ව්‍යසනය හේතුවෙන් දුෂ්කරතාවයකට පත් වී සිටින විශේෂයෙන්ම තමන් විසින් නිෂ්පාදනය කරන ලද කෘෂිකාර්මික භාණ්ඩ, එහෙම නැත්නම් එළවලු සහ පළතුරු අලෙවි කර ගැනීමට අපහසුතාවෙන් පෙළෙන ගොවි ජනතාව සහ විශේෂයෙන්ම එම භාණ්ඩ මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පාරිභෝගික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට රජය අත්‍යවශ්‍ය සේවා සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙවීමෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කරුණු කීපයක් ඉදිරිපත් කළ හොත් මෙම වැඩසටහන මූලික වශයෙන් ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන වශයෙන්ම ආර්ථික මධ්‍යස්ථාන තුනක් කේන්ද්‍ර කරගනිමින්, එනම් නුවරඑළිය, දඹුල්ල සහ අනුරාධපුර යන ආර්ථික මධ්‍යස්ථාන තුන කේන්ද්‍ර කරගනිමින් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරුන්ට නුවරඑළිය, මාතලේ සහ අනුරාධපුර දිසාපතිවරුන්ට රජය වෙනුවෙන් එළවලු සහ පළතුරු ඍජුව මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට ලබා දී තිබෙනවා.
ඉතාම මැනවින් රජය ප්‍රවෘත්ති අධ්‍යක්ෂතුමා නාලක කළුවේ මහතා තොරතුරු පැහැදිලි කළා. කුමක් කොහොමද සිදුවන්නේ මේ එළවලු මිලදී ගැනීම මේ අදී සිදුවන්නේ කියන එක? අර පෙර කාරණාවට ඇවතිගත් රංජන රාමනායක මහතා අවධාරණය කිරීමට උත්සාහ කරන කාරණා තමයි හාල් බෙදීම නිසා අත්අඩංගුවට පත් වුණා කියලා. මේ වාර්තා බලද්දී අපි මතකෙට එන කාරණාව තියෙන පහුගිය දිනවල බොහෝ දෙනා දැන්ටත් කතා කරනවා. හිටපු අමාත්‍යවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා මුන්න තරම් සමන්ගේ ප්‍රදේශය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සහල් බෙදමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව බෙදමින් කටයුතු. හැබැයි අපිට තාම නම් එතුමා අත්අඩංගුවට පත් වුණා කියලා තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. අපි විරාමයක් කරා ගමන් කරමු. 7:05 කතා බහින් මුණ ගැහිමු. අතීතම සුවිශේෂ කතා බහක් වෙලිටම හඳුන්වා දෙන්නම්කෝ. කවුද සුවිශේෂ අමුත්ත කියන්නේ? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.